එයාක්‍රෑෂ් ඉන්වෙස්ටිගේෂන්ස් පිළිබඳව ඉදිරිපත් කරන වීඩියෝ සීරීස් එකේ මීළඟ වීඩියෝයෙන් මම ඔබව කැඳවගෙන යන්නේ ග්‍රීසියේ ඇතෑන්ස් එයාපෝට් එකට. වර්ෂ 2005 අගෝස්තු මාසේ 14 වෙනිදා ග්‍රීසියේ ඇතෑන්ස් ගුවන්තොටුපලේ ගොඩබානට සූදානමින් Boeing 737-300 වර්ගයේ ගුවන් යානාවක් පැමිණෙනවා. කොහොම නමුත් මේ ගුවන් යානාව සම්බන්ධ කරගන්නට අවස්ථා කිහිපයකදීම ගුවන් ගමන් පාලකින් උත්සාහ කරත් ඒ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වුණේ මේ ගුවන් යානාවෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසායි. කිසිම ප්‍රතිචාරයක් නොමැති වුණත් මේ ගුවන් යානාව ඇතැන්ස් ගුවන්තොටුපලේ හෝල්ඩින් පැටර්න් එකකට එන්න වෙලා ඒ හෝල්ඩින් පැටර්න් එකේ කිහිප වතාවක්ම කරකැවීමින් සිටින ආකාරයත් ATC කන්ට්‍රෝලර්ස්ලාට දැක ගන්නට ලැබුණා. මේ නිසා මේ පිළිබඳ කිසියම් සැකයක් ඔවුන් තුළ ඇති වුණා වගේම ආරක්ෂාව පිළිබඳ බියකුත් ඇති වුණා. මේ නිසා වහාම ක්‍රියාත්මක වෙමින් ඔවුන් ග්‍රීසියේ ගුවන් හමුදාව දැනුවත් කරලා ගුවන් හමුදාවේ F-16 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් ගුවන්ගත කරලා මේ අද්භූත ගුවන් යානය මොකක්ද කියන එක පිළිබඳව නිරීක්ෂණය කරන්නට කටයුතු කළා. ඒ අනුව ගුවන්ට නැගුණ F-16 ගුවන් නියමුවන්ට අවසාන මොහොතේ දැක ගන්නට ලැබුණේ මේ ගුවන් යානාවේ කොක්පිට් එක ඇතුලේ ඉඳලා යම් කිසි පුද්ගලයෙකු අතවරණ ආකාරයේ පමණයි. තවත් සුළු මොහොතක් ගත වෙනකොට මේ ගුවන් යානාව ඇතැන්ස් නගරයට පිටින් පීටි විශාල කඳුපන්දියක හැපිලා විනාශයට ලක් වුණා. හීලියෝස් එයාවේස් කියන ගුවන් සමාගමට අයත් ෆ්ලයිට් 522 කියන මේ ගුවන් යානාවට අත් වුණ අද්භූත ඉරණම පිළිබඳවයි අද මම ඔබට කරුණු ඉදිරිපත් කරන්නේ. මම ධනංජය කරුණාරත්න වෘත්තියෙන් ගුවන් යානා ඉංජිනේරුවෙක් වගේම හිටපු ගුවන් හමුදා නිලධාරියෙක්. මම ඔබට ආරාධනා කරනවා කුතුහලයෙන් පිරි කරුණු රසක් ඇතුළත් මේ වීඩියෝ අවසානයේ දක්වාම රැඳී සිටින්නටයි කියලා. මේ ගුවන් අනතුර සිදු වෙන්නේ වර්ෂ 2005 අගෝස්තු මාසේ 13 වෙනිදා වුණත් මේ සිදුවීම්දා මේ පටන් ගන්නේ ඊට කලින් දවසේ. මේ ගුවන් යානාව සාමාන්‍ය රූටින් ෆ්ලයිට් එකක් කරලා අවසානයේ තමුන්ගේ ගුවන්තොටුපලට පැමිණෙනවා. නමුත් මෙහිදී මේ ෆ්ලයිට් ක්‍රූ එක මේ ඒයාර්ක්‍රාෆ්ට් එකේ පැවතුන යම්කිසි දෝෂයක්, එහෙම නැත්නම් ස්නැග් එකක් පිළිබඳව ඉංජිනේර්ස්ලාට රිපෝට් කරන්නට කටයුතු කරනවා. මුලදී ඔවුන් ඒයාර්ක්‍රාෆ්ට් කැබින් ලොග් බුක් එකේ සටහන් කරනවා මේ ගුවන් යානාවේ ප්‍රෙෂරයිසේෂන් සිස්ටම් එකේ යම්කිසි දෝෂයක් තිබෙන බව. එවැනි සටහනක් යොදන්නට ඔවුන් පෙළඹෙන්නේ මේ ගුවන් යානාව පියාසර කරන අතරවාරයේදී ඒයාර්ක්‍රාෆ්ට් කැබින් එකේ දකුණු පැත්තේ පිටිපස්සේ දොර, එහෙම නැත්නම් රයිට් ඇෆ්ට් ඩෝ කියන එකේ යම් කිසි ආකාරයක ශබ්දයක් නිරීක්ෂණය කරලා තිනවා මේ ගුවන් සවාරිය අතරතුරදී. ඒත් එක්කම මේ දොරේ සීල් එක, ඒ කියන්නේ රබර් සීල් එක යම් කිසි ආකාරයකින් ගල් වෙලා තිබුණ ආකාරයත් ගුවන් නියමුවන් නිරීක්ෂණය කරලා තිබුණා. මේ කාරණේ පිළිබඳව තමයි ඔවුන් ඉංජිනේරුවන්ව දැනුවත් කරන්නට කටයුතු කරන්නේ. ඒ අනුව එදින සවස් යාමේ මේ ගුවන් යානාව රූටින් මේන්ටෙනන්ස් චෙක්ස් වලට ගන්න අතරවාරයේම මේ ප්‍රෙෂරයිසේෂන් ඉෂු එක සම්බන්ධයෙන් උත් විශේෂයෙන්ම සොයා බලන්නට මේ නිසාම ඉංජිනේරුවන් කටයුතු කරනවා. Boeing 737 වර්ගයේ ගුවන් යානාවක කැබින් ප්‍රෙෂරයිසේෂන් චෙක් එකක් සිදු කිරීම බොහොම සීරු මාරුවට සිදු කළ යුතු කටයුත්තක්. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් Boeing සමාගමෙන් විශේෂ මැනුවල් එකක් ඉෂු කරලා තිනවා. ඒ මැනුවල් එකේ ස්ටෙප් බයි ස්ටෙප් සිදු කළ යුතු පියවර එකක් නෑර ප්‍රකාශ කරලා තිබෙනවා. කිනම් ආකාරයකටද මේ කැබින් ප්‍රෙෂරයිසේෂන් චෙක් එක සිදු කළ යුත්තේ කියලා. ඒ අනුව තමයි මේන්ටෙනන්ස් ක්‍රූ එකට, ඒ කියන්නේ ඉංජිනේර්ස්ලා සහ ටෙක්නීෂියන්ස්ලාට සිදු වෙන්නේ මේ කැබින් ප්‍රෙෂරයිසේෂන් චෙක් එක සිදු කරන්නට. ඉතින් මේ ප්‍රෙෂරයිසේෂන් චෙක් එක සිදු කිරීම සඳහා එදා දවසේ ඉඳපු ඩියුටි ඉංජිනේර් ඔහු තීරණය කරනවා තමුන්ගේ ගම්පලාත බලා පියාසර කරන්නට තවත් එයාක්‍රාෆ්ට් එකක් අපේක්ෂාවෙන් ඉඳපු ඕෆ් ඩියුටි ඉඳපු ඉංජිනේර් කෙනෙක්වත් සහභාගී කරවා ගන්නට. ඉතින් මේ නිසා මේ ඉංජිනේර්ස්ලා දෙන්නම එකතු වෙලා කැබින් ප්‍රෙෂරයිසේෂන් චෙක් එක සිදු කරන්නට ආරම්භ කරනවා. ඔවුන් තීරණය කරන්නේ එයාක්‍රාෆ්ට් එකේ කැබින් එක ඔන් ග්‍රවුන්ඩ් ප්‍රෙෂරයිස් කරලා මේ එයාක්‍රාෆ්ට් එකේ කැබින් එකේ කිසියම් හෝ ආකාරයක ප්‍රෙෂර් ලීකේජ් එකක් තියෙනවද, එහෙම නැත්නම් ප්‍රෙෂර් කාන්දු වීමක් තියෙනවද කියලා නිරීක්ෂණය කිරීම තමයි ඔවුන්ගේ අරමුණ වෙන්නේ. ඉතින් මේ ඔන් ග්‍රවුන්ඩ් චෙක් එක සිදු කිරීම සඳහා ඔවුන් මූලික වශයෙන් සිදු කළ යුතු දෙයක් තමයි එයාක්‍රාෆ්ට් කොක්පිට් එකේ තියෙන කැබින් ප්‍රෙෂරයිසේෂන් මෝඩ් සිලෙක්ට් ස්විච් එකෙන් මේක ඔටෝ මෝඩ් එකේ ඉඳලා මැනුවල් මෝඩ් එකට ස්විච් කරගන්න එක. මොකද ඔටෝ මෝඩ් එකේදී සිද්ධ වෙන්නේ එයාක්‍රාෆ්ට් එකේ තියෙන ප්‍රෙෂරයිසේෂන් කම්පියුටර්ස් දෙකක් මගින් තමයි එයාක්‍රාෆ්ට් එකේ කැබින් ප්‍රෙෂර් එක පරිපාලනය කිරීම, නැත්නම් මැනේජ් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම කටයුතු සිද්ධ කරන්නේ. නමුත් ඔන් ග්‍රවුන්ඩ් මේ වගේ ප්‍රෙෂරයිසේෂන් චෙක් එකක් සිදු කරන්නට නම් ඒ ආකාරයෙන් ප්‍රෙෂරයිසේෂන් කම්පියුටර්ස් වලට මේ කාර්යය බාර දීලා ඉඳීම හරියන්නේ නැහැ. මොකද ඔන් ග්‍රවුන්ඩ් එයාක්‍රාෆ්ට් එකේ කැබින් එක ඇතුලේ සහ කැබින් එකෙන් එළියේ තියෙන එකම ප්‍රෙෂර් එක සමාන වීම නිසා මේක තවදුරටත් ප්‍රෙෂරයිස් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ කාර්යය තමයි අපි ඔන් ග්‍රවුන්ඩ් මේ ප්‍රෙෂරයිසේෂන් කම්පියුටර්ස් වලට බාර දුන්නොත් එයාක්‍රාෆ්ට් කැබින් එකේ කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කැබින් ප්‍රෙෂරයිසේෂන් චෙක් එකක් සිදු කිරීමේදී
මේ මෝඩ් එක මැනුවල් මෝඩ් එකට දාලා ඒක කෘතිමව එහෙම නැත්නම් මේ ඉන්ජිනියර්ස්ලාගේ අනුදැනුම නැතුව යම්කිසි ප්‍රීඩිටර්මයින් ප්‍රෙෂර් එකකට කැබින් එක ප්‍රෙෂරයිස් කරලා ඉන්න අනතුරුව ලීක්ස් චෙක් කිරීම සිදු කළ යුතු වෙන්නේ ඒත් එක්ක මම ඔබට තව පොඩි දෙයක් කියන්න මේ ටොගල් ස්විච් එකක් කියන්නේ මොකක්ද කියලා ටොගල් ස්විච් එකක් කියන්නේ සාමාන්‍ය ස්විච් එකක්ම තමයි හැබැයි මේකේ ක්‍රියාකාරීත්වයේ තරමක් වෙනස් ඒ කියන්නේ අපිට ඒ කියන්නේ එක පොසිෂන් එකක ඉඳලා මේ ස්විච් එක අනිත් පොසිෂන් එකකට මාරු කරන්න නම් අපි මේ ස්විච් එකේ ලීවර් එක යම් කිසි විදිහකට උස්සලා තමයි ක්‍රියාත්මක කරවන්න ඕනේ. එහෙම නැතුව අපි නිකම්ම ස්විච් එකක් ක්‍රියාත්මක කරන විට මේ ඇඟිල්ලෙන් ප්‍රෙස් කරාට මේක මූව් වෙන්නේ නැහැ. මොකද ඒක ඒ විදිහට සෙට් කරලා තියෙන්නේ මේක සේෆ්ටි ප්‍රිකෝෂන් එකක් විදිහට. කිසියම් විදියකින් ඉන් ෆ්ලයිට් පයිලට් කෙනෙක්ගේ අනුදැනුමකින් තොරව අත්වැරදීමකින් ස්විච් එකේ අත වැදිලා එහෙම නැත්නම් වෙනත් විදියකින් මේ ක්‍රිටිකල් කම්පෝනන්ට් එකක් ක්‍රිටිකල් සිස්ටම් එකක් ඇක්ටිවේට් වෙන්න එහෙම නැත්නම් ඩීඇක්ටිවේට් වෙන්න තියෙන සම්භාවිතාව සම්පූර්ණයෙන් අවුරා දමන්නට තමයි මේ ආකාරයෙන් ටොගල් ස්විචස් එයාක්‍රාෆ්ට් වලට හඳුන්වන්නේ. අනාගතයේ දවසක හැකියාවක් ලැබුණොත් ටොගල් ස්විච් එකක් මම ඔබට ගෙනල්ලම පෙන්නන්නට මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා. ඉතින් කොහොමාරි මේ ආකාරයෙන් මේ ටොගල් ස්විච් එක මැනුවල් මෝඩ් එකට සිලෙක්ට් කරාට පස්සේ මේ ඉන්ජිනියර්ස්ලා කරන්නේ ඒයාක්‍රාෆ්ට් එකේ APU එක. එහෙමත් නැත්නම් ඔක්සිලරි පවර් යුනිට් එක ස්ටාර්ට් කරලා ඒයාක්‍රාෆ්ට් එකේ කැබින් ප්‍රෙෂරයිසේෂන් සිස්ටම් එක ඔන් කරනවා. ඒ කියන්නේ කැබින් එක ඔවුන්ට අවශ්‍ය පීඩනයක් දක්වා ප්‍රෙෂරයිස් කරනවා. ඉන් අනතුරුව ඔවුන් චෙක් කරනවා මේ කැබින් එකෙන් ප්‍රෙෂර් ලීක්ස් මොනවා හරි තියෙනවද කියලා. මේ චෙක් එක සිදු කරලා අවසානයේදී ඔවුන් අදාළ විදිහට මේන්ටනන්ස් ලොග් බුක්ස් වල සඳහන් කරනවා ඒ ආකාරයෙන් කිසිදු කැබින් ප්‍රෙෂර් ලීක් වීමක් නැහැ සහ ඉන් අනතුරුව මේ මේන්ටනන්ස් මැනුවල් එකේ දීලා තියෙන විදිහට ප්‍රෙෂරයිසේෂන් චෙක් එකක් සිදු කළ යුතු විදිහට අනුගමනය කළ යුතු සියලුම අනෙකුත් පිළිවෙත් අනෙකුත් පියවරයන් ඒ ආකාරයෙන්ම අනුගමනය කරපු බව. එහිදී වැදගත්ම පියවරක් තමයි එයාක්‍රාෆ්ට් එකේ කොක්පිට් එක යලි පෙර තිබුණ විදිහටම රීසෙට් කරාගෙන එන්ට්‍රි එකක් යොදන්නට ඔවුන් අමතක කරලා නැහැ. ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් එකේ කොක්පිට් එක රීසෙට් කරා කියන එකෙන් අදහස් වෙන්නේ මුලදී කැබින් ප්‍රෙෂරයිසේෂන් මෝඩ් සිලෙක්ටර් ස්විච් එක ඔටෝ තිබ්බද එක මැනුවල් එකට දාලා මේ ටෙස්ට් එක කරා. ටෙස්ට් එකෙන් පස්සේ මැනුවල් පැත්තේ තිබුණ ටොගල් ස්විච් එක ඔටෝ පැත්තට නැවත ස්විච් කරා කියන එකයි. ඉතින් මේ ආකාරයෙන් මේ ගුවන් යානාව සම්බන්ධයෙන් පයිලට්ස්ලා රෙකෝඩ් කරපු ස්නැප් එක එහෙම නැත්නම් මේ ගැටලුවේ ප්‍රශ්නයක් නොමැති බව ඉංජිනේර්ස්ලා තහවුරු කරයින් පස්සේ පසුවදා ඒ කියන්නේ වර්ෂ 2005 අගෝස්තු මාසේ 14 වෙනිදා උදෑසනින් සිදු කරන්නට නියමිත ෆ්ලයිට් එක සඳහා මේ ක්‍රාෆ්ට් එක ක්ලියර් කරලා ලබා දෙන්නට ඒ ගුවන් සමාගමට හැකි වුණා. ඉතින් මේ දෛවෝපගත දිනේදී මේ ෆ්ලයිට් එක සඳහා ඩීටේල් කරලා ඉඳපු කැප්ටන් සහ ෆස්ට් ඔෆිසර් කියන දෙන්න උදෑසන 5 පමණ වෙන විට අදාළ පර්යාන්තයට පැමිණිලා ඔවුන් මේ ෆ්ලයිට් එක සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රී ෆ්ලයිට් බ්‍රීෆින්ග් සිදු කරන්නට ආරම්භ කළා. මේ ෆ්ලයිට් එක සඳහා එක් වෙලා ඉදපු කැප්ටන් පයිලට් ෆ්ලයින් අවර්ස් 16000කට වඩා වැඩි ප්‍රමාණයක් ලොක් කරලා තිබුණා. අධදකීම් සම්භාරයකින් සපිරි කැප්ටන් කෙනෙක්. ඔහුගේ වයස අවුරුදු 59ක් වුණා. කොහොම නමුත් මේ හීලියෝස් එයාර්වේස් වල ඉදපු සමහර ෆස්ට් ඔෆිසර්ස්ලා මේ ජර්මන් ජාතිකයෙක් වුණ කැප්ටන් පයිලට් සම්බන්ධයෙන් ඊතරම් පැහැදීමකින් ඉදපු බවක් පේන්නට නැහැ. මොකද කියනවා නම් ඔහු තරමක් නොරුස්නාසහගත ගතිපැවතුම් ඇති ඉක්මනින් කේන්ති යන සුළු එවැනි පුද්ගලයෙක් වශයෙන් තමයි සමහර ෆස්ට් ඔෆිසර්ස්ලා සඳහන් කරලා තිබුණේ. කොහොම නමුත් තවත් පිරිසකට ඔහු සමග එහෙම ප්‍රශ්නයක් තිබු බවත් පේන්නට නැහැ. ඔවුන් සඳහන් කරලා තිබුණා ඔහු බොහොම ප්‍රොසීඩියර් ඩ්‍රිවන් පුද්ගලයෙකු හැටියට. ඒ කියන්නේ ප්‍රොසීඩියර්ස් බොහොම උනන්දුවෙන් අනුගමනය කරන ප්‍රොසීඩියර්ස් අනුවම කටයුතු කරන පුද්ගලයෙකු හැටියට. ඇත්ත වශයෙන්ම ගුවන් නියමුවෙකුගේ රාජකාරී ස්වභාවය පිළිබඳව සලකා බලපුවම පයිලට් කෙනෙක් ප්‍රොසීඩියර් ඩ්‍රිවන් වීම අත්‍යවශ්‍ය කාරණයක් වශයෙන් තමයි අපි දකින්නේ. ඉතින් ඔහු පිළිබඳව සමහර ෆස්ට් ඔෆිසර්ස්ලා මේ වගේ ආකල්පයක් දැරීම කල්චරල් ඉෂු එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒජ් ගැප් එක නිසා ඇතිවෙච්ච ඉෂු එකක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඒ සිදුවීම මේ ගුවන් අනතුරට ඊතරම් බලපෑමක් සිදු කරන දෙයක් නම් නෙවෙයි. ඉතින් ඔහුත් සමගින් ෆස්ට් ඔෆිසර් වශයෙන් මේ ෆ්ලයිට් එකට එකතු වුණ 51 හැවිරිදී ෆස්ට් ඔෆිසර් ෆ්ලයින් අවර්ස් 7000ක තරම් අත්දැකීම් සම්භාරයක් සහිත පුද්ගලෙක්. නමුත් ඔහු පිළිබඳව නම් ප්‍රොසීඩියර්ස් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ඊතරම් හොඳ රෙකෝඩ් එකක් නැහැ. ඇත්ත වශයෙන්ම ඔහුගේ ට්‍රේනින්ග් රෙකෝඩ්ස් පිළිබඳව සලකා බැලීමේදී ඔහු SOPs එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් ඔපරේටින් ප්‍රොසීඩියර්ස් ඊතරම් තැකීමකට ලක් කරන්නේ නැති විවිධ අනිවාර්ය ප්‍රොසීඩියරල් ස්ටෙප්ස් ස්කිප් කරන්න කැමති එහෙම නැත්නම් මගහරින්න උනන්දුවක් දක්වන ඒ වගේ පුද්ගලයෙකු හැටියට තමයි ඔහු පිළිබඳව හීලියෝස් එයාර්වේස් එකේ අනෙකුත් ගුවන් නියමුවන් සහ සමස්තයක් වශයෙන් මේ ගුවන් සේවයේ තුල ඔහු පිළිබඳ පැවති මතය. කොහොම නමුත් මේ වගේ ෆස්ට් ඔෆිසර් කෙනෙකුට නම් තමුන්ගේ කැප්ටන්ගේ තිබුණ ප්‍රොසීඩියර් ඩ්‍රිවන් ගතිය බොහොම කරදරයක් වෙන්නට ඇති කියලා අපිට සැකයක් නැතුවම ප්‍රකාශ කරන්න පුළුවන්. කොහොම නමුත් ප්‍රී ෆ්ලයිට් බ්‍රීෆින්ග් සිදු කිරීමෙන් අනතුරුව මේ කැප්ටන් සහ කෝපයිලට් ගුවන් යානය තුළට ගියා. ගුවන් යානය ඔවුන් ස්ටාර්ට් කරන්නට තමයි සූදානම් වුණේ. එහිදීත් ඔවුන්ට සිදු කරන්න තිබෙනා ප්‍රී ස්ටාර්ට් චෙක්ස්.
ඉතින් මේ ප්‍රී ස්ටාර් චෙක් සිදු කිරීමේදී ඔවුන් අනුගමනය කරන විශේෂිත ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි තමුන්ගේ චෙක් ලිස්ට් එක. ප්‍රී ස්ටාර් චෙක් ලිස්ට් එක සහ එතෙන් සිට අනුගමනය කර යුතු විවිධ ක්‍රියාමාර්ග සහිත චෙක් ලිස්ට් එක ඒ වෙලාවෙම රිෆර් කරමින් ඒ අනුව කටයුතු කිරීම. සහ ඊට අමතරව Boeing 737 cockpit එකේ විවිධ areas වෙන් කරලා දීලා තිබෙනවා captain pilot සහ co-pilot වෙන වෙනම ඒ අදාළ චෙක් සිදු කිරීම සඳහා. මෙහිදී අනුගමනය කරන මේ විශේෂිත ක්‍රමවේදය තමයි එක් පයිලට් කෙනෙක් මේ චෙක් ලිස්ට් එක අතේ තියාගෙන ඒකට අදාළ ඒ කාර්යභාරය කියවනකොට අනෙක් පයිලට් සිදු කළ යුත්තේ තමුන් විසින් ඒ අදාළ ස්විච් එක ඔන් කිරීම එහෙම නැත්නම් අදාළ සෙටින් එක අදාළ විදිහට සිරුමාරු කිරීම හරි සිදු කළ යුතුයි. ඒ සිදු කරලා ඔහු ඒ කරපු දේ නැවත ප්‍රකාශ කළ යුතුයි මේ මුල් චෙක් ලිස්ට් එක කියවපු ගුවන් නියම වල. ඉතින් මේ විදිහට තමයි එක් පුද්ගලෙක් ප්‍රකාශ කරනවා ඔහු සිදු කළ යුතු කුමක්ද කියලා. ඒක සිදු කරපු පුද්ගලයා ඒ සිදු කරාට පස්සේ ඔහු ඒ සනාථ කරනවා නැවත වතාවක් ඒ විධානය ලබා දුන් පුද්ගලයාට. ඒ ආකාරයෙන් තමයි කැප්ටන්ට සහ කෝපයිලට් ලබා දීලා තියෙන වෙන වෙනම ඒරියාස් නිවැරදිව සිදු කරාද යන්න තහවුරු කරගන්නේ. ඉතින් මේ ආකාරයෙන් සිදු කරපු ප්‍රී ෆ්ලයිට් චෙක්ස් වලදී කැබින් ප්‍රෙෂරයිසේෂන් වලට අදාළ ස්විචස් ටික චෙක් කරන්න තිබුණේ මේ ෆස්ට් ඔෆිසර්ට. මෙහිදී උඩ සිද්ධ වෙන ඒයාර්ක්‍රාෆ්ට් එකේ ක්‍රූසිං ඔල්ටිටියුඩ් එක, ඒයාර්ක්‍රාෆ්ට් එකේ ලෑන්ඩින් ඔල්ටිටියුඩ් එක කියන පැරමීටර්ස් දෙක මේ සිස්ටම් එකට ෆීඩ් කරන්න. ඊට අමතරව එයා කන්ඩිෂනින් පැක්ස් සහ එයා කන්ඩිෂනින් බ්ලීඩින් නිවැරදි පොසිෂන් එකේ තිබෙනවද කියලා චෙක් කරන්න. මේ ආදී වශයෙන් ස්ටෙප්ස් කීපයක් තියෙනවා උට මේ කැබින් ප්‍රෙෂරයිසේෂන් සිස්ටම් එකට අදාළව චෙක් කරන්නට. ඉතින් මම ඔබට කලින් සඳහන් කරපු ඔන් ග්‍රවුන්ඩ් කැබින් ප්‍රෙෂරයිසේෂන් චෙක් එකේදී ඔටෝ ටු මැනුවල් මෝඩ් එකට ස්විච් කරපු ටොගල් ස්විච් එක නැවත වතාවක් ඔටෝ මෝඩ් එකට සිලෙක්ට් කරලාද තියෙන්නේ කියලා චෙක් කරන එකත් මේ ෆස්ට් ඔෆිසර්ගේම කාර්යභාරයක් වුණා. කැබින් ප්‍රෙෂරයිසේෂන් සිස්ටම් එකට අදාළ පළවෙනි අයිටම් එකෙන් කියවුනේ පැක්ස් ඔටෝ බ්ලීච් ඔන් කියලා. සෙට් ඕකේ කියන විදිහට රෙස්පොන්ස් එක ලැබුණා. ඒ අනුව තහවුරු කරගත්තා ඒ අදාළ අයිටම් එක ඉවරදී කියලා. මේ අරුණම චෙක් ලිස්ට් එකේ තවත් ස්ටෙප්ස් දෙකක් තියෙනවා මේ සම්බන්ධයෙන්. මේ තමයි තමුන්ගේ ක්‍රූසිං ඔල්ටිටියුඩ් එක සහ ලෑන්ඩින් ඔල්ටිටියුඩ් එක සෙට් කරනකොට. ඉතින් මේ චෙක් ලිස්ට් එකේ මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරනකොට අනිවාර්යයෙන්ම චෙක් විය යුතුයි ගුවන් යානාවේ කැබින් ප්‍රෙෂරයිසේෂන් මෝඩ් සිලෙක්ට් එක ඔටෝ මෝඩ් එකේද තියෙන්නේ එහෙම නැත්නම් මැනුවල් මෝඩ් එකේද තියෙන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් තියෙන අනෙක් වැදගත්ම කාරණාව තමයි කැබින් ප්‍රෙෂරයිසේෂන් මෝඩ් සිලෙක්ට් එක මැනුවල් පොසිෂන් එකේ නම් තියෙන්නේ ඒක කොළපාට ලයිට් එකක් ඉලුමිනේට් වීමෙන් ඒ බව පයිලට්ට දැනුම් දීමක් කරනවා. සාමාන්‍යයෙන් පයිලට් කෙනෙක් බොහොම අවධානයෙන් මේ චෙක් ලිස්ට් එක අදාළ ක්‍රියාවලිය සිද්ධ කරනවා නම් මේ ග්‍රීන් ලයිට් එක පිළිබඳව වුණත් අවධානයක් යොමු වෙන්නට පුළුවන්. නමුත් පයිලට් කෙනෙක් ආවට ගියාට මේ චෙක් ලිස්ට් එක ෆලෝ කරනවා නම් එහෙම නැත්නම් ආ මේක කොහොමත් ඒ විදිහටනේ තියෙන්නේ මේක කොහොමත් ඔටෝ මෝඩ් එකේනේ තියෙන්නේ කියන අදහසින් වගේ අර කරන්නම් වාලේ මේක කරනවා නම් එහෙම නැත්නම් බොහොම කලබලයට වගේ මම දැන් බොහොම ඉක්මනින් ටේක් ඔෆ් කරන්න ඕනේ වගේ අදහසකින් කලබලයට කරනවා නම් මේ ග්‍රීන් ලයිට් එක මගහැරී යාමේ සම්භාවිතාව බොහොම වැඩි. මොකද සාමාන්‍යයෙන් ග්‍රීන් ලයිට් එකක් කියන්නේ අපිට අනතුරක් නැහැ කියන සංඥාවනේ. සාමාන්‍යයෙන් අනතුරක් හංගවන්න ඉලුමිනේට් වෙන්නේ ඇම්බර් කලර් ලයිට් එකක්. එහෙම නැත්නම් රෙඩ් ලයිට් එකක්. ඉතින් ඒ දෙකම නොවී කොළපාට ලයිට් එකක් ඉලුමිනේට් වෙනකොට මේ මෝඩ් සිලෙක්ට් එක තියෙන මැනුවල් මෝඩ් එකේ කියලා කියන්නේ ඒ සම්බන්ධයෙන් ඊතරම් අවධානයෙන් මේ කටයුත්ත සිදු නොකරනකොට ඒ මගහැරී යාමේ සම්භාවිතාවයි තමත් වැඩි. ඉතින් කිසියම් ආකාරයකින් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් ඇයි මේකට ඇම්බර් ලයිට් එකක් හරි රෙඩ් ලයිට් එකක් හරි දාන්නකෝ මේ ග්‍රීන් ලයිට් එකක් දැම්මේ කියලා. ඇත්ත වශයෙන්ම කැබින් ප්‍රෙෂරයිසේෂන් මෝඩ් එක මැනුවල් තියාගෙනත් එයාක්‍රාෆ්ට් එකක් කිසිදු ගැටලුවකින් තොරව ෆ්ලයි කරන්න පුළුවන්. එහිදී සිදු කළේ උත්තේ මේ එයාක්‍රාෆ්ට් එක ක්ලයිම් කරන හෝ ඩිසෙන් කරන අවස්ථාවේදී අදාළ ඔල්ටිටියුඩ් එකට අනුව කැබින් ප්‍රෙෂර් එක ඇඩ්ජස්ට් කරන්න පයිලට්ලා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒක තමයි එකම වෙනස තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේකට ඇම්බර් හරි රෙඩ් හරි ලයිට් එකක් දාන්න නැතුව ග්‍රීන් ලයිට් එකක් දාලා තියෙන්නේ. ඉතින් මේ සියලුම ප්‍රී ෆ්ලයිට් චෙක්ස් ආදී සිදු කිරීමෙන් අනතුරුව උදෑසන 6:07ට පමණ Helios Air 522 කියන ගුවන් යානය මේ ගුවන් තොටුපළෙන් එයාබෝන් වීම සිද්ධ වෙනවා. එයාබෝන් වීමෙන් අනතුරුව පයිලට්ස්ලා නැවත වතාවක් ෆලෝ කළ යුතු චෙක් ලිස්ට් එකක් තියෙනවා. ඒ චෙක් ලිස්ට් එකට අනුව නැවත වතාවක් මේ කැබින් ප්‍රෙෂරයිසේෂන් එක සම්බන්ධ කාරණා කීපයක්ම අන්තර්ගත වෙනවා. ඉතින් මේ විදිහට රිපීටඩ්ලි කැබින් ප්‍රෙෂරයිසේෂන් එක සම්බන්ධයෙන් මේ තරම් අවධානයක් දෙන්නට හේතුව තමයි කැබින් ප්‍රෙෂරයිසේෂන් කියන්නේ එයාක්‍රාෆ්ට් එක ඇතුලේ කොපමණ ඔක්සිජන් ප්‍රමාණයක් රැඳෙනවද කියන කාරණය. ඔබ දන්නවා ඉහළ ඔල්ටිටියුඩ් එකකට ෆ්ලයි කරනකොට
අපට වායුගෝලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය පහළ වැටෙනවා සාමාන්‍යයෙන් අඩි 8000න් ඉහළ පියාසර කරනවා නම් සැලකෙනවා මිනිසියෙක්ට පවතින්නට නම් අමතර ඔක්සිජන් සැපීමක් අවශ්‍යයි කියලා. ඉතින් ඒ නිසා මේ වගේ ඉහළ ඔල්ටිටියුඩ් වල ෆ්ලයි කරන මේ වගේ පැසෙන්ජර් ඒයාර්ක්‍රාෆ්ට් වලට අනිවාර්යෙන් මේ කැබින් එක ඇතුලේ අදාළ ඔක්සිජන් ප්‍රමාණය පවත්වාගත යුතුම වෙනවා. මොකද ඒක තමයි ඒයාර්ක්‍රාෆ්ට් එකේ ගමන් කරන මිනිසෙයින්ගේ ජීවිතය රඳා පවතින ලයිෆ් ලයින් එක වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි චෙක් ලිස්ට් වල මේ විදිහට රිපීඩඩ්ලි ප්‍රී ෆ්ලයිට් චෙක්ස් වලදී සහ ආෆ්ටර් ටේක් ඔෆ් චෙක්ස් වලදී පවා කැබින් ප්‍රෙෂරයිසේෂන් එක සම්බන්ධයෙන් චෙක්ස් ගණනාවක් ඇතුළත් වෙලා තියෙනවා. ආෆ්ටර් ටේක් ඔෆ් චෙක්ස් වලින් පස්සේ තවත් ඉන්ඩිකේෂන්ස් දෙකක් තියෙනවා මේ ඒයාර්ක්‍රාෆ්ට් එකේ කැබින් ප්‍රෙෂරයිසේෂන් එක සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ තමයි ඩිෆරෙන්ෂියල් ප්‍රෙෂර් ඉන්ඩිකේටර් එක සහ කැබින් ඔල්ටිටියුඩ් ඉන්ඩිකේටර් එක. ඩිෆරෙන්ෂියල් ප්‍රෙෂර් එකෙන් සිද්ධ කරන්නේ එයාක්‍රාෆ්ට් එකේ කැබින් එකේ තියෙන ප්‍රෙෂර් එක සහ අවුට්සයිඩ් ප්‍රෙෂර් එක කම්පයර් කරමින් ප්‍රෙෂර් ඩිෆරන්ස් එක කොච්චරක්ද කියලා ඉන්ඩිකේට් කරන එක. ඒ වගේම කැබින් ඔල්ටිටියුඩ් ඉන්ඩිකේටර් එකෙන් පෙන්වුම් කරන්නේ එයාක්‍රාෆ්ට් එක දැනට තියෙන ඇක්චුවල් ඔල්ටිටියුඩ් එකට සාපේක්ෂව කැබින් එක ඇතුලේ මොන වගේ ඔල්ටිටියුඩ් එකක්ද මේන්ටේන් වෙන්නේ කියලා. ඉතින් අපිට පැහැදිලි වෙනවා ඇති ඒයාර්ක්‍රාෆ්ට් එකක් ක්ලයිම් කරන්න කරන්න මේ ඩිෆරෙන්ෂියල් ප්‍රෙෂර් එක වැඩි වෙන්නට ඕනේ. ඒත් එක්කම කැබින් ඔල්ටිටියුඩ් එක ඉන්ඩිකේට් කරද්දී මේ කැබින් ඔල්ටිටියුඩ් එක පහළ අගයක තියෙන්න ඕනේ ඒයාර්ක්‍රාෆ්ට් එකේ ඇක්චුවල් ඔල්ටිටියුඩ් එකට වඩා. ඉතින් පයිලට්ස්ලා ඒයාර්ක්‍රාෆ්ට් එකක් ක්ලයිම් කරනකොට මේ ඉන්ඩිකේෂන්ස් වලට අවධානය දෙනවා නම් ඔවුන්ට පැහැදිලිවම දැනගන්නට පුළුවන් තමුන්ගේ ඒයාර්ක්‍රාෆ්ට් එකේ කැබින් ප්‍රෙෂරයිසේෂන් සිස්ටම් එකේ මොකක් හරි ගැටලුවක් ප්‍රශ්න සහගත භාවයක් තියෙනවද කියලා. ඉතින් මේ කැබින් ප්‍රෙෂරයිසේෂන් සිස්ටම් එකට අදාළ අනෙකුත් ඉන්ඩිකේෂන්ස් වලින් එහෙම නැත්නම් අනෙකුත් කෝෂන්ස් වලින් තොරතුරු ලබා නොදුන්නත් මම කිව්ව මේ ඩිෆරෙන්ෂියල් ප්‍රෙෂර් එක සහ කැබින් ඔල්ටිටියුඩ් එකට අදාළ ඉන්ඩිකේෂන්ස් මොනිටර් කිරීමෙන්ම පමණක් වුණත් පයිලට්ස්ලාට පුළුවන් මේ ඒයාර්ක්‍රාෆ්ට් එකේ කැබින් ප්‍රෙෂරයිසේෂන් සිස්ටම් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ස්නැග් එකක් ෆෝල්ට් එකක් තියෙනවද කියලා හඳුනගන්න. ඉතින් මීළඟට එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස් ලගින් Helios 522 ගුවන් යානාවට ඇමතුමක් ලැබෙනවා. ඔවුන් විමසනවා ඔබේ ක්‍රූසිං ඔල්ටිටියුඩ් එක මොකක්ද කියලා. ඊට පිළිතුරු වශයෙන් Helios 522 ගුවන් යානාවෙන් සඳහන් කරනවා 340 කියලා. ඒ කියන්නේ ඔවුන් ක්‍රූස් කරන්න බලාපොරොත්තු වෙන්නේ අඩි 34,000ක උසින්. ඉතින් මේ තමයි Helios 522 ගුවන් යානාව සහ එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා අතර සිද්ධ වුණ අවසන් සංවාදය. මේ ආකාරයෙන් ඒයාර්ක්‍රාෆ්ට් එක ක්ලයිම් කරමින් තියෙනකොට ඒයාර්ක්‍රාෆ්ට් එකේ කැබින් ඔල්ටිටියුඩ් ඔඩියෝ වෝනින් එක නාද වීමට පටන් ගන්නවා. වශයෙන්ම මේ බොහොම අමහිරි ඔඩියෝ වෝනින් එකක් හැටියට තමයි Boeing 737 pilots ලා හඳුන්වන්නේ. හැබැයි ඕන්නේ අමහිරි වෝනින් එකක් වශයෙන් හැඳින්වුවත් අත වශයෙන්ම වෝනින් එකක පරමාර්ථය තමයි ඒ වෝනින් එකට අදාළ ප්‍රශ්නය විසඳීම සඳහා ඇකි ඉක්මනින් ක්‍රියාත්මක වීමට ගුවන් නියමුවන්ගේ අවධානය යොමු කර ගැනීම. ඒ නිසා ඉතින් ඒකට කාටවත් වරදක් කියන්න බෑ. සාමාන්‍යයෙන් කැබින් ඔල්ටිටියුඩ් ඔඩියෝ වෝනින් එක ශ්‍රවණය වෙච්ච වහාම පයිලට්ස්ලා කරන්න ඕන දේ තමයි ඔවුන් ඔක්සිජන් මාස්ක්ස් පැළඳ ගන්නට ඕනේ. මොකද මේ කැබින් ඔල්ටිටියුඩ් එක සම්බන්ධ වෝනින් එක ඉෂුව කිරීමේ ප්‍රධානතම පරමාර්ථය තමයි ඒ නැගවෙනවා ඒයාර්ක්‍රාෆ්ට් කැබින් එක ඇතුලේ ඔක්සිජන් ලෙවල් එක අඩු වෙමින් පවතින්නේ. ඉතින් ඔක්සිජන් සැපයුම අඩු වීම නිසා මේ ගුවන් යානයේ ඇතුලේ ගමන් කරන පුද්ගලයින් හයිපොක්සියා කියන තත්වයට පත් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඔක්සිජන් අඩු වීම නිසා අපගේ මොළයේ ක්‍රියාකාරීත්වය අඩු වීමේ අවදානමක් තමයි හයිපොක්සියා කියන තත්වය. ඉතින් ඒ තත්ත්වය ගුවන් නියමුවන්ට ඇතිවීම තීරණ ගැනීමේදී කෙතරම් දරුණු විදිහට බලපෑමක් ඇති කරනවද කියන එක දන්න නිසා තමයි මේ ආකාරයෙන් මේ චෙක් ලිස්ට් එකේම නැත්තම් ගුවන් නියමුවන්ගේ ට්‍රේනින් වල ඔවුන්ගේ ඔළුවට කාවද්දලා තියෙන වැදගත්ම දෙයක් තමයි කැබින් ඔල්ටිටියුඩ් එක සම්බන්ධ ඔඩියෝ වෝනින් එක ඇසුන වහාම ඔවුන් සිදු කළ යුතු පළමු දේ වශයෙන් ඔක්සිජන් මාස්ක් පැළඳ ගන්න පියවර ඔවුන්ට උගන්වලා තියෙනවා. ඉතින් ඉතාමත් උදුම සහගත විදියට මේ ගුවන් නියමුවන් දෙදෙනාගෙන් එක එක්කවත් මේ වෝනින් එක ඇසුන වහාම ඔක්සිජන් මාස්ක් පැළඳ ගන්නට උත්සුක වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ගුවන් යානාවේ ඔටෝ පයිලට් සිස්ටම් එක ඩිසෙන්ගේජ් කරලා තත්පර 8කට පස්සේ නැවත වතාවක් ඔටෝ පයිලට් සිස්ටම් එක එන්ගේජ් කරනවා. ඒත් එක්කම ඒයාර්ක්‍රාෆ්ට් එකේ අවුටර් ත්‍රොට්ල් එක ඩිසෙන්ගේජ් කරලා ඒකත් ආපහු රීඑන්ගේජ් කරන්නට ඔවුන් ඒත් එක්කම කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම මේසා විශාල ප්‍රොසීඩියරල් මිස්ටේක් එකක්. ප්‍රොසීඩියරල් එරර් එකක් සිද්ධ කරන්නට මේ ගුවන් නියමුවන් පෙළඹුණේ ඇයිද කියන එක මීළඟට කොක්පිට් වොයිස් රෙකෝඩර් එකේ සඳහන් වෙලා තිබුණ කන්වර්සේෂන් එකෙන් අපට පැහැදිලි වෙනවා. මොකද ඔවුන් තමුන්ගේ හෙඩ්ක්වාටර්ස් වල ඉන්න ඩිස්පැචර්ව ආමන්ත්‍රණය කරමින් ඔහුට සඳහන් කරනවා ඔවුන්ට ටේක් ඔෆ් කන්ෆිගරේෂන් එකේ යම්කිසි ප්‍රශ්නයක් ඇති බව. ටේක් ඔෆ් කන්ෆිගරේෂන් එක යනුවෙන් ඔවුන් සඳහන් කරන්නේ ටේක් ඔෆ් කන්ෆිගරේෂන් එකට අදාළ නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඉතින් උදාහරණයක් විදිහට කිව්වොත් ෆ්ලැප්ස් ඇංගල් එක එහෙම නැත්නම් ට්‍රිම් ටැබ්ස් වල
පොසිෂන් එක මේ වගේ දෙයක් වෙන්නට පුළුවන්. ඉතින් ගුවන් නියමුවන් අවබෝධ කරගෙන තිබුණේ මේ ඔඩියෝ වෝනින් එක උන්ට ලැබුණේ ටේක් ඔෆ් කන්ෆිගරේෂන් එකේ තිබුණ අඩුපාඩුවක් නිසා බවයි. ඇත්ත වශයෙන්ම ටේක් ඔෆ් කන්ෆිගරේෂන් එක සම්බන්ධයෙන් ලැබෙන ඔඩියෝ වෝනින් එකත් කැබින් ඔල්ටිටියුඩ් ඔඩියෝ වෝනින් එකත් අතර කිසිදු වෙනස්කමක් නොමැති තරමට සමානයි කියන්න පුළුවන්. හැබැයි මේ දෙකේ තියෙන ප්‍රධානතම වෙනස්කම තමයි ගුවන් නියමුවන් දැනගෙන ඉන්නට ඕනේ ටේක් ඔෆ් කන්ෆිගරේෂන් ඔඩියෝ වෝනින් එක ලැබෙන්නට පුළුවන් ගුවන් යානයක් ඔන් ග්‍රවුන්ඩ් තියෙන අවස්ථාවේදී පමණයි. එහෙම නැත්නම් ටේක් ඔෆ් කරන්නට කලින් පමණයි. ඒ ගුවන් යානාවක් ටේක් ඔෆ් කිරීමෙන් පසුව කිසිද අසන්නට හේතුවක් නැහැ. කිසියම් හෝ හේතුවකට ගුවන් නියමුවන්ට මේ තත්ත්වය අවබෝධ වුණේ නැහැ. ඒ නිසා මේ එකිනෙකට ඉතාමත් සමාන විදිහට ඇහෙන ඔඩියෝ වෝනින් දෙකෙන් එකක් වන කැබින් ඔල්ටිටියුඩ් ඔඩියෝ වෝනින් එක ඕන් වැරදියට හඳුනගන්නේ ටේක් ඔෆ් කන්ෆිගරේෂන් එකේ සම්බන්ධ ඔඩියෝ වෝනින් එක හැටියටයි. ඉතින් මේ සිදුවීම නිසා අපිට පැහැදිලි වෙනවා ගුවන් නියමුවන් වැරදි සිතිවිලි ධාරාවකට, එහෙම නැත්නම් එරනස් තින්කින් පැටර්න් එකකට එන්ටර් වෙලා ඉඳපු බව. යම් කිසි විදියකින් ගුවන් නියමුවෙක් මේ විදිහට එරනස් තින්කින් පැටර්න් එකකට එන්ට වුණාට පස්සේ එයින් මිදීම, එ නැත්නම් එයින් නිවැරදි පාත් එකට නැවත ඩයිවර්ට් වීම ඉතාමත් අසීරු කාර්යයක්. විශේෂයෙන්ම කැබින් එක ඇතුලේ ප්‍රෙෂරයිසේෂන් අඩු වෙලා, එහෙම නැත්නම් ඔක්සිජන් ලෙවල් එක අඩු වෙලා මේ මනුෂ්‍ය ශරීරය හයිපොක්සියා කියන තත්වයට ගොදුරු වෙමින් තිබෙන පසුබිමක. ඉතින් මේ සිදුවීම් ගැන ඔබට විස්තර කරනකොට ඔබට හිතෙන්න පුළුවන් මේ වෙනකොට ගුවන් යානාව ඉතාම ඉහළ උසකට, එහෙම නැත්නම් ඉතා ඉහළ ඔල්ටිටියුඩ් එකකට එන්ට වෙලා තියෙන කියලා. ඇත්ත වශයෙන්ම මේ වෙනකොටත් ගුවන් යානාව තිබුණේ අඩි 14000ක වගේ උසක. හැබැයි මේ ගුවන් යානාව අඩි 14000ක ඔල්ටිටියුඩ් එක පහු කරනවත් සමගින්ම එයාක්‍රාෆ්ට් එකේ මාස්ටර් පෝෂන් එක ඉලුමිනේට් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට එයාක්‍රාෆ්ට් එකේ මාස්ටර් පෝෂන් එක ඉලුමිනේට් වෙන්න පටන් ගන්න හේතුව තමයි එයාක්‍රාෆ්ට් එකේ පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ තිබුණ පැසෙන්ජර් ඔක්සිජන් මාස්ක්ස් ස්වයංක්‍රීයවම පහළට වැටීම නිසා. මේ වෙනකොට වෙලාව සටහන් උනේ උදෑසන 6:14 කියලා. ඇත්තම මාස්ටර් කෝෂන් කියන ඉන්ඩිකේෂන් එක පයිලට් කෙනෙක්ට ලබා දීලා තියෙන්නේ එයාක්‍රාෆ්ට් එකේ සිදුවන ඕනම මැල්ෆන්ක්ෂන් එකකදී, එහෙම නැත්නම් විශේෂ ක්‍රියාවලියකදී ඒ පිළිබඳව ගුවන් නියමුවට දැනුවත් කරන්න. විශේෂයෙන්ම ගුවන් යානයේ ඇතුළතක තියෙන දොරක් විවෘත කරලා නැවත වැසීමේදී පවා මේ මාස්ටර් කෝෂන් එක දැල්වෙන අවස්ථා තියෙනවා. මොකද ඒ පිළිබඳව ගුවන් නියමුවට අවබෝධයක් ලබා දිය යුතු නිසා. ඉතින් මාස්ටර් පෝෂන් එක නිරීක්ෂණය කරපු වහාම ගුවන් නියමුවන් සිදු කළ යුත්තේ ගුවන් යානයේ පර්ෆෝමන්ස් වලට අදාළ මොකක් හරි ක්‍රිටිකල් සිස්ටම් එක, ක්‍රිටිකල් කම්පෝනන්ට් එකක ෆේලියර් එකක්, වෝනින් එකක්, පෝෂන් එකක් තවත් එකක් තියෙනවද කියලා ඔවුන් චෙක් කරන්න ඕනේ. ඒ චෙක් කරාට පස්සේ යාට දැනගන්න පුළුවන් වෙනත් සිස්ටම් එකක මොකක් හරි ඉෂු එකක් තියෙනවද. ඉතින් මේ විදිහට පැසෙන්ජර් ඔක්සිජන් මාස්ක්ස් පල්ලෙහාට වැටීමට අදාළව මාස්ටර් කෝෂන් එක ඉලුමිනේට් වෙනවා විතරක්ම නෙමෙයි, ඊට අදාළ අනන්‍ය කෝෂන් එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් පයිලට් තමුන්ගේ ඔළුව උස්සලා උඩ දැල්වනං ඔහුට අනිවාර්යයෙන්ම පෙනෙන්නට ඕනේ පැසෙන්ජර් ඔක්සිජන් කියන කෝෂන් එක දැල්වෙනවා. කොහොම නමුත් ඔහු මේ අවස්ථාවේදී එය නිරීක්ෂණය කරාද කියන එක තහවුරු කරන්න බෑ. මොකද මේ ෆ්ලයිට් එකේ ඩියුරේෂන් එක වැඩි වීම නිසා සමහර කොටස් කොක්පිට් වොයිස් රෙකෝඩ් එකේ ඔටෝමැටිකලි ඉරේස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොක්පිට් වොයිස් රෙකෝඩ් එකක ටේක් ඔෆ් සීක්වන්ස් එකට අදාළ ඉවෙන්ට් සහ ලෑන්ඩින් සීක්වන්ස් එකට අදාළ දත්ත හැරුණුකොට එතරම් වැදගත් නොවන කොටස් කොක්පිට් වොයිස් රෙකෝඩ් එකේ සිස්ටම් එකෙන්ම කැපැසිටි එක සේව් කර ගැනීම සඳහා ඉරේස් කරන අවස්ථාවන් තියෙන බව තමයි අතීත වර්තා සඳහන් කරන්නේ. ඉතින් මේ විදිහට එයාක්‍රාෆ්ට් එකේ කැබින් ප්‍රෙෂරයිසේෂන් එකට අදාළව ප්‍රශ්නයක් තියෙන බව දැනගන්න තිබුණ නීලග අවස්ථාවත් ගුවන් නියමුවන් මගහැරගත්තා. ඒත් එක්කම ඊටත් වඩා භයානක දෙයක් සිද්ධ වෙමින් තිබුණා. ඒ තමයි කැප්ටන් පයිලට් වෙනත්ම මාර්ගයක් ඔස්සේ තමයි තමුන්ගේ සිතිවිලි මෙහෙයවමින් සිටියේ. මේ වෙන විටත් ඔහු තමුන්ගේ ඩිස්පැච්, එහෙම නැත්නම් අදාළ තමුන්ගේ හෙඩ්ක්වාටර්ස් වල ඉන්න ඉන්ජිනියර්ස්ලා සමග සාකච්ඡා කරමින් සිටියා. තමුන්ගේ කොක්පිට් කූලින් ඩිවයිසස් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ඔහු වටහාගෙන තිබුණේ මාස්ටර් කෝෂන් එක ඉලුමිනේට් වීමට හේතුවත් කොක්පිට් කූලින් ඩිවයිසස් නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීම කියලා. කොක්පිට් වොයිස් රෙකෝඩ් එකේ සටහන් වෙනවා ඔහු මේ සම්බන්ධයෙන් ග්‍රවුන්ඩ් ස්ටේෂන්ස් වල ඉන්න ඉන්ජිනියර්ස්ලාත් එක්ක සාකච්ඡා කරන ආකාරය සහ ඔහුට අවශ්‍ය වුණා ඊට අදාළව සර්කිට් බ්‍රේකර්ස් තියෙන්නේ කොහෙද කියලා ඔවුන්ගෙන් දැනගෙන ඒව නැවත රීසෙට් කරලා බලන්නට මං හිතන්නේ ඒ සර්කිට් බ්‍රේකර්ස් රීසෙට් කරලා බලන්නට ඔහුට අවශ්‍ය වුණා. ඉතින් මේ සියල්ල මේ ආකාරයෙන් සිදුවෙමින් පවතින අතරවාරේ ගුවන් යානාව තවමත් තිබෙන්නේ ක්ලයිම් කරමින්. ඒ කියන්නේ වායුගෝලය හරහා ගුවන් යානය තව තවත් ඉහළට ගමන් කරනවා. ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් එකේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය පහළ වැටෙමින් පවතිනවා. උදෑසන 6:20 පමණ වෙනකොට ගුවන් යානයේ ඔල්ටිටියුඩ් එක සඳහන් වුණේ 28600ක් හැටියටයි. ඉතින් මේ අවස්ථාවෙන් පසුව
ෆ්ලයිට් ඩේටා රෙකෝඩ් එකේ සඳහන් වෙන්නේ නැහැ මේ කොක්පිට් එකේ ඉඳපු පයිලට්ස් දෙන්නගෙන් කිසිවෙකු යම්කිසි ආකාරයක හෝ කමියුනිකේෂන් එකක් සිදු කරන්නට උත්සුක වුණයි කියලා. ඒ අන්තිම අවස්ථාව දක්වාම කැප්ටන් පයිලට් තමුන්ගේ ඉංජිනේර් සමගින් කතා කරමින් සිටියේ මේ එයාක්‍රාෆ්ට් එකේ මේ කොක්පිට් එකේ කූලින් ඉෂුව එක සම්බන්ධයෙන්. කොහොම නමුත් මේ සංවාද යන අතරවාරයේදී ඉංජිනේරින් ඌට ඉතාම වැදගත් ইনফরমේෂන් එකක් ලැබෙනවා සහ උපදේශයක් ලැබෙනවා. ඒ තමයි ඌ සඳහන් කරනවා කැබින් ප්‍රෙෂරයිසේෂන් මෝඩ් සිලෙක්ට් එක ඔටෝ මෝඩ් එකට දාලාද කියලා චෙක් කරන්න කියලා ඌ සඳහන් කරනවා. කොහොම නමුත් මේ දැනුම් දීපට කැප්ටන් පයිලට් ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණ බව කොක්පිට් වොයිස් රෙකෝඩ් එකේ සඳහන් වෙලා නැහැ. ඉතින් ඒ ආකාරයෙන් මේ පයිලට්ස් ලගින් බාහිර ලෝකයට තිබුණ අවසන් සංනිවේදනය ඒ ආකාරයෙන් අවසන් වුණා. ඉතින් මේ ආකාරයෙන් එයාක්‍රාෆ්ට් එකේ කොක්පිට් එකේ තත්ත්වය පවතිනකොට එයාක්‍රාෆ්ට් එකේ පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ තත්ත්වය පැවතුනේ වෙනස්ම ආකාරයකටයි. මොකද හදිසියෙම එයාක්‍රාෆ්ට් එකේ ඔක්සිජන් මාස්ක්ස් එළියට වැටීම නිසා මගින් කලබලයට පත්වීම නිසැකයි. කොහොම නමුත් ෆ්ලයිට් ඇටෙන්ඩන්ට්ස් ලගේ මැදිහත් වීමෙන් ඒ සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කිරීමට ලක් කරනවා පැසෙන්ජර්ස්ලා. ඒ අනුව ඔවුන්ගේ මාස්ක් පැනල ගන්නට උත්සුක වුණා. ඉතින් මේ ආක්‍රාෆ්ට් එකේ තියෙන ඔක්සිජන් සප්ලයි එකෙන් මේ ඔක්සිජන් මාස්ක් හරහා පැසෙන්ජර්ස්ලට විනාඩි 12ක කාලයක් සඳහා ඔක්සිජන් සප්ලයි එකක් ලබා දෙනවා. ඔබට මතක ඇති අඩි 14000ක පමණ උසකදී තමයි මේ ආක්‍රාෆ්ට් එකේ පැසෙන්ජර් ඔක්සිජන් මාස්ක් පල්හැට වැටුනේ. එතෙන් සිට විනාඩි 12ක කාලයක්. ඇත්තටම ඇයි මේ විනාඩි 12ක කාලයකට පමණක් ඔක්සිජන් සප්ලයි එකක් ලබා දීලා තියෙන්නේ? මේ ආකාරයෙන් කැබින් එක ඇතුලේ එයාක්‍රාෆ්ට් එකේ ඔක්සිජන් මදි වුණාම ගුවන් නියමුවන් කරන්න ඕන ප්‍රධානතම කාර්යභාරය තමයි ඇත්ත වශයෙන්ම කැබින් එක ඇතුලේ ඔක්සිජන් ලෙවල් එක ඩ්‍රොප් වෙනා නම් එයාක්‍රාෆ්ට් එක පල්හැට ගන්න එක. එයාක්‍රාෆ්ට් එක පල්හැට ගන්න ඔවුන්ට විනාඩි 12ක් කොතරම් උස ඔල්ටිටියුඩ් එකක හිටියත් විනාඩි 12ක කාලයක් ඔවුන්ට ලබා දීලා තියෙනවා. ඒ විනාඩි 12ක කාලය ඇතුළත කිසිදු ගැටලුවකින් තොරව නිරුපද්‍රිතව ඔවුන්ට එයාක්‍රාෆ්ට් එක සේෆ් සෝන් එකක් දක්වා පල්හැට ගන්නට පුළුවන්. ෆ්ලයි කරන්න ඔක්සිජන් ලෙවල් එක ඇති ලෙවල් එකකට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි විනාඩි 12කට පමණ ඔක්සිජන් සප්ලයි එකක් පැසෙන්ජර්ස්ලට ලබා දීලා තියෙන්නේ. ඉතින් මීට අමතරව මේ සම්බන්ධයෙන් කියන්න තියෙන අනෙත් වැදගත් කාරණාව තමයි ෆ්ලයිට් ඇටෙන්ඩන්ට්ස්ලට මේ සම්බන්ධ ප්‍රසීඩියකේදී ක්‍රියා කරන්නට ලබා දීලා තියෙන උපදෙස්. ඔවුන්ට දැනුවත් කරලා තියෙන්නේ ගුවන් මගින්ට ऑक्सीजन मास्क පළඳ ගන්නට උදව් කරන්න ඉන්න අතුරුව සියලු දෙනාටම ऑक्सीजन मास्क ඇතිවම වාඩි වී රැඳී සිටින්නට පයිලට්ස් ලගින් මීළඟ දැනුම් දීමක් ලැබෙනකම්. ඉතින් අනිවාර්යයෙන්ම ඔවුන් මේ ऑक्सीजन मास्क පළඳගෙන පයිලට්ගෙන් දැනුම් දීමක් ලැබෙනකම් බලාගෙන ඉන්නට ඇති. ඉතින් ඔවුන් මේ ආකාරයෙන් ऑक्सीजन मास्क පළඳගෙන පයිලට් ලගින් දැනුම් දීමක් ලැබෙනකම් බලාගෙන ඉන්නට ඇති. ඒ වුණාට පයිලට්ලා මේ කිසිවක් නොදෙන විනත්ම මාර්ගයක ගමන් කරමින් සිටි බව මේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ විදිහට ගුවන් යානාව අඩි 34000ක ඔල්ටිටියුඩ් එකේ ක්‍රූස් කරමින් සිටියා. මේ ඇතුලේ ගමන් කරපු පැසෙන්ජර්ස්ලා ඔක්සිජන් මාස්ක්ස් දාගෙන බලාගෙන ඉන්නේ නැති මොකද වෙන්නේ කියලා. කොහොම නමුත් එයාක්‍රාෆ්ට් එකේ තිබුණ ස්ටෝඩ් ඔක්සිජන් ඉවර වීමෙන් ඔවුන් ක්‍රමානුකූලව හයිපොක්සියා තත්ත්වයට ගොදුරවන්නට ඇති. ඒ කොහොම වුණත් මේ ගුවන් යානාවක තවත් අමතර ඔක්සිජන් සිලින්ඩර් කිහිපයක් තබා තියෙනවා. ඒවායි අරමුණ තමයි යම්කිසි ආකාරයකින් වඩා දරුණු රෝගී තත්ත්වයක් පෙන්වුම් කරන පුද්ගලෙක හිටියොත් ඔහුගේ අවශ්‍යතාවය සඳහා මේ ඔක්සිජන් ටැංකිය ලබා දීම. ඒ වගේ අවස්ථාවකදී පැය 3-4ක කාලයක් දක්වා වුණත් ඔක්සිජන් සැපයුමක් ලබා දීමේ හැකියාව පවතිනවා. නමුත් එවැනි ඔක්සිජන් සැපයුමක් ගුවන් යානයේ සිටින සියලු දෙනාටම ලබා දෙන්නට හැකියාවක් නැහැ. ඉතින් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මේ ආකාරයෙන් ගුවන් නියමුවන් දරුණු හයිපොක්සියා තත්ත්වයකට පත් වුණාට පස්සේ ගුවන් යානයේ ඉරණම මොකක් වෙයිද කියලා. ඇත්ත වශයෙන්ම මේ වෙනකොටත් ගුවන් යානයේ කම්පියුටර් එකට ඔටෝ පයිලට් සිස්ටම් එකට ඔවුන්ගේ ෆ්ලයිට් පාත් එක පිළිබඳව සියලුම ඩේටා ෆීඩ් කරලා තියෙනවා. ඒ නිසා කිසිදු ගැටලුවකින් තොරව මේ ආක්‍රාෆ්ට් එක ඇතෙන්ස් එයාපෝට් එක දක්වා පියාසර කරනවා. සහ ඒ විතරක් නෙමෙයි ඇතෙන්ස් එයාපෝට් එකේ ඇප්‍රෝච් පාත් එකට නිසි ආකාරයෙන් එන්ටර් වෙනවා. කොහොම නමුත් මේ සිදුවීම් ජාමයේ අතරතුර මේ ආක්‍රාෆ්ට් එකත් එක්ක රේඩියෝ කන්ටැක්ට් තියාගෙන ඉඳපු එයා ට්‍රැෆික් කන්ට්‍රෝලින් යුනිට් එකට තවත් කීප වතාවක් උත්සාහ කරත් මේ ගුවන් යානාවෙන් කිසිදු ප්‍රතිචාරයක් ලබා ගන්නට හැකි වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් මේ අවස්ථාවේ ඉතාමත් වැරදි සහගත නිගමනයකට එළඹෙනවා. ඒ තමයි ඔවුන් අපේක්ෂා කරන මේ ගුවන් යානයේ යම්කිසි ආකාරයක රේඩියෝ ෆ්‍රීක්වෙන්සීස් එහෙම නැත්නම් රේඩියෝ ඉක්විප්මන්ට් වල ප්‍රශ්නයක් තියෙනට ඇති. ඒ නිසා තමයි මේ කන්ටැක්ට් වෙන්නේ නැත්තේ. මේගොල්ලන් ඊළඟට ෆ්ලයිට් කන්ට්‍රෝල් සෝන් එකට එන්ටර් වුණාට පස්සේ එයින් අපට දැනුම් දීමක් ලැබෙයි කියලා. ඇත්ත වශයෙන්ම යම්කිසි ට්‍රැෆික් කන්ට්‍රෝලින් යුනිට් එකකට යාක්‍රාෆ්ට් එකත් එක්ක කන්ටැක්ට් එක ලොස් වුණාට පස්සේ
ඒ එයා ට්‍රැෆික් කන්ට්‍රෝලින් යුනිට් එකට අදාළ ප්‍රොටෝකෝල් එකක් සහ ප්‍රොසීඩියර් එකක් ලබා දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන් රිපෝට් කරන්න සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඕනේ කොහොමද කියලා. නමුත් මේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් කටයුතු කරපු එයා ට්‍රැෆික් කන්ට්‍රෝලින් යුනිට් එක ඒ අදාළ ප්‍රොටෝකෝල් එක ආකාරයෙන් අනුගමනය කරලා නැති බවත් කියන්නට ඕනේ. ඉතින් අවසාන වශයෙන් මේ ගුවන් යානාව අඩි 34,000ක උසින් සිටියදීම ඇතන්ස් ගුවන්තොටුපළේ අප්‍රෝච් පාත් එකට එන්ටර් වෙනවා කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ඇතන්ස් ගුවන්තොටුපළේ ATC ටවර් එක කිහිප අවතාවක් උත්සාහ කරන මේ ගුවන් යානයත් සමග කොමියුනිකේට් කරන්න කොහොම නමුත් ඒ බැරි වෙන්නේ ඇයි කියලා ඔබ දැනටමත් දන්නවා. ඉතින් මේ විදිහට ගුවන් යානයේ අඩි 34,000ක උසකම පියාසර කරන අතරවාරයේදී හෝල්ඩින් පැටර්න් එකකට එන්ටර් වෙනවා. ඒ හෝල්ඩින් පැටර්න් එකේ 5-6 වතාවක්ම යා ක්‍රාෆ්ට් එක සර්කිට් එකේ රොටේට් වෙමින් තියෙනවා. ඉතින් මේ බව නිරීක්ෂණය කරපු ඇතන්ස් ගුවන්තොටුපළේ එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ට මේ සම්බන්ධයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක සැකයක් මතුවෙනවා. ඒ අනුව ඔවුන් වහාම ක්‍රියාත්මක වෙනවා මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කරන්නට පියවර ගන්නට. ඒ අනුව වහාම ක්‍රියාත්මක වෙන ඇතන්ස් ගුවන් හමුදාව තමුන්ගේ F-16 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් එයාබෝන් කරන්නට කටයුතු කරනවා. මේ සැක කටයුතු ගුවන් යානාව සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන්නට අපි ඊළඟට බලමු මේ F-16 ගුවන් යානා දෙකේ ගුවන් නියමුවන් නිරීක්ෂණය කළේ මොනවාද, ඔවුන්ට කිසියම් ආකාරයක හැකියාවක් ලැබුණද මේ හීලියෝස් 5W2 ගුවන් යානාවට යම් කිසි ආකාරයක උදව්වක් කරන්නට කියලා. F-16 ප්‍රහාරක ගුවන් නියමුවන් දකිනවා මේ ගුවන් යානාවේ පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක ඇතුලේ ගුවන් නියමුවන් ඔක්සිජන් මාස්ක්ස් පැළඳගෙන බොහොම සිහි මුර්ජාවිච්ච ගතියකින් ඉන්න ආකාරය ඒත් එක්කම නිරීක්ෂණය කරනවා. කොක්පිට් එකේ ෆස්ට් ඔෆිසර්ගේ සීට් එකේ පුද්ගලෙක් සිටිනවා. ඔහුත් සිහි මුර්ජාවී ඉන්න ආකාරය මේ ගුවන් නියමුවන් නිරීක්ෂණය කරනවා. කොහොම නමුත් කැප්ටන් පයිලට්ගේ සීට් එක හිස්ව තිබෙන ආකාරයක් තමයි ඔවුන් දැක්කේ. ඔවුන් මේ ආකාරයෙන් හීලියෝස් 5W2 ගුවන් යානාවට පැරලලි ෆ්ලයි කරමින් මේ ඒයාක්‍රාෆ්ට් එක පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටිනවා. ඔවුන්ට උදෑසන 8:48ට පමණ දැක ගන්නට පුළුවන් වෙනවා එක් පුද්ගලයේ පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක පැත්තේ ඉඳලා බොහොම අසීරුවෙන් වගේ ඇවිදගෙන ඇවිල්ලා ඒයාක්‍රාෆ්ට් එකේ කොක්පිට් එකට ඇතුල් වෙන ආකාරය. ඒත් එක්ක මේ ගුවන් නියමුවන්ට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා මේ පුද්ගලයා කැබින් ක්‍රූ එකට අදාළ පුද්ගලෙක් කියලා. මොකද ඔහු යම්කිසි ආකාරයක ඒ ගුවන් සේවයට අයිති වෙස්ට් එකක් ඇඳගෙන තමයි ඉන්නේ. ඒ නිසා තමයි ඔවුන් නිගමනය කරන්නේ ඔවුන් කැබින් ක්‍රූ එකේ සාමාජිකයෙකු කියන කාරණාව. ඒත් එක්කම ඊළඟ අවස්ථාවේදී මේ කොක්පිට් එකට ඇතුළු වුණු පුද්ගලයා කැප්ටන් සීට් එකේ වාඩි වෙලා ඔක්සිජන් මාස්ක් එක පැළඳ ගන්න ආකාරයත් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. කිසියම් විදියකින් කොක්පිට් වොයිස් රෙකෝඩ් එකේ කිසියම් විදියක ශබ්ද වගයක් කොක්පිට් වොයිස් රෙකෝඩ් එකේ සටහන් වෙලා තියෙන ආකාරය පසුව දැනගන්නට ලැබිලා තියෙනවා. ඉතින් සමහරක් විට කොක්පිට් එකට ඇතුළු වුණ මේ කැබින් ක්‍රූ මෙම්බර් CPL ලයිසන් එකක් නැත්නම් සිවිල් පයිලටින් ලයිසන් එකක් තියෙන පුද්ගලයෙකු වෙන්න පුළුවන්. ඉතින් ඔහු මේ අවසන් මොහොතේ දරපු පරිශ්‍රමය පිළිබඳව අනිවාර්යෙන්ම ප්‍රශංසාව හිමි විය යුතුයි. මේ තරම් භයානක සහ අන්තරායකර මොහොතකදී ඔහු යම් කිසි ආකාරයකින් තමුන්ගේ සිහි උපදවාගෙන මේ කාර්යභාරයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් කොහොම නමුත් ඔහුට කිසිවක් කරන්නට ඉඩක් ඉතිරි නොකරමින් තවත් විනාඩි 2ක් පමණ ගත වෙනකොට ගුවන් යානාවේ වම්පසේ එන්ජිම අක්‍රිය වීමට ලක් වෙනවා. ඒකට හේතුව තමයි සම්පූර්ණයෙන් ඒ එන්ජිමට තිබුණ ඉන්ධන සැපයුම අවසන් වීම. මොකද මේ වෙනකොට ඒ ගුවන් ගමන සඳහා ගෙනාපු ඉන්ධන ප්‍රමාණය සහ අතිරේක ඉන්ධන ප්‍රමාණයත් මේ අනවශ්‍ය කාලයක් හෝල්ඩින් පැටර්න් එකේ ගත කරන්නට සිදුවීම නිසා ඉන්ධන වැය වෙලා තිබුණා. ඒ නිසා තමයි වම් පැත්තේ එන්ජිම ප්‍රථමයෙන්ම ෆ්ලේම් අවුට් වුණේ. ඒ ආකාරයෙන් වම් පැත්තේ එන්ජිම ෆ්ලේම් අවුට් වීමත් සමගින් ඒයාක්‍රාෆ්ට් එක වම් පැත්තට ඇදී යන්නටත් ඒ වගේම ඩිසෙන්ඩ් වීමටත් පටන් ගත්තා. මේ සිදුවීමෙන් තවත් විනාඩි 2කට පස්සේ ඒයාක්‍රාෆ්ට් එකේ දකුණු පැත්තේ එන්ජින් එකත් ෆ්ලේම් අවුට් වීමකට ලක් වුණා. ඒ දෙකම කොක්පිට් වොයිස් රෙකෝඩ් එකේ සඳහන් වෙලා තියෙනවා. මේඩේ 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 යන අවසන් තමුන් ඒයාක්‍රාෆ්ට් එක ක්‍රෑෂ් වෙන්නට යන බව දැනුම් දෙන රේඩියෝ කෝල් එක ලබා දෙන ආකාරය කොක්පිට් වොයිස් රෙකෝඩ් එකේ සඳහන් වෙලා තියෙනවා. කොහොම නමුත් සඳහන් කරන්නට ඕනේ අවසාන මොහොතේදී උන් ලබා දුන්න මේ ඩිස්ට්‍රස් කෝල් එක අදාළ එයා ට්‍රැෆික් කන්ට්‍රෝලින් ටවර් එකට ලැබුණේ නැහැ. මොකද ඒ වෙනකොටත් ගුවන් යානාවේ ෆ්‍රීකවන්සි එක සෙට් කරලා තිබුණේ ඔවුන් ඊට පෙර ආතුව sannivedana කරමින් ඉඳපු එයා ට්‍රැෆික් කන්ට්‍රෝලින් ටවර් එකේ ෆ්‍රීකවන්සි එකට. ඒ නිසා ඇතන්ස් එයා ට්‍රැෆික් කන්ට්‍රෝලින් ටවර් එකට මේ පණිවුඩේ ලැබුණේ නැහැ. ඒ පණිවුඩේ ලැබුණත් අපි හිතන්නේ නැහැ එයා අවස්ථාවේදී ඔහුට සිදු කළ හැකි යමක් ඉතිරිව පැවතුණයි කියලා. ඉතින් මේ අවස්ථාවේදී F-16 ගුවන් යානාවල නියමුවන් යම් කිසි ආකාරයක තමුන් හස්ත සංඥා මගින් මේ කොක්පිට් එකේ ඉඳපු ක්‍රූ මෙම්බර්ට සංඥා කිරීමක් කරා ඔවුන්ව ෆලෝ කරන හැටියට එයාපෝට් එක දිශාවට. කොහොම නමුත් ඒ අවස්ථාවේදී
මේ ෆ්ලයිට් ක්‍රූ මෙම්බර් තමුන්ගේ අතින් සංඥා කරනවා එයට ඉඩක් ඉතිරි වී නොමැති බව මම හිතන්නේ ඒ වෙනකොටත් එයාග්‍රාෆ්ට් එකේ එන්ජින්ස් ෆේල් වීම නිසා හයිඩ්‍රොලික් ප්‍රෙෂර් එක ලොස් වෙලා තිබුණා ඉතින් ඔහුට ෆ්ලයිට් කන්ට්‍රෝල්ස් හසුරුවා ගැනීමේ හැකියාවක් නැහැ ඉතින් මම හිතන්නේ ඔහු ලබා දුන් අවසන් සංඥාවෙන් කියුනේ ඔහුට කළ හැකි කිසිවක් ඉතිරිව නොමැති බවයි ඉතින් ඔහු ඒ ආකාරයෙන් කිසිවක් කළ නොහැකි ආකාරයට සංඥා කළත් ෆ්ලයිට් ඩේටා රෙකෝඩ් එකේ සඳහන් වෙලා තියෙන අවසාන අවස්ථාවේදී පවා ගුවන් යානාව ලෙවල් ඔෆ් කරගන්නට ආකාරයෙන් ගුවන් යානාවේ කන්ට්‍රෝල්ස් මූව් කරලා තියෙන බව. ඉතින් ඒකෙන් අපට නිගමනය කරන්නට පුළුවන් වෙන්නේ මේ පුද්ගලයා අවසාන මොහොතේ කොහොම හෝ එයාක්‍රාෆ්ට් එක ක්‍රෑෂ් වීමේදී ඒකේ ඉම්පැක්ට් එක අඩු කරගන්න විදිහට එයාක්‍රාෆ්ට් එක හසුරුවා ගන්නට යම්කිසි උත්සාහයක් දරන්නට ඇති කියලා. ඉතින් මේ සියලුම ප්‍රයත්නයන් असार्थक हेतुन अवसानेथेन्ट ओपेन पेटी कदुपातीक गटीमणिमे गुअन्याने बुलुमणिम विनाशेट पत्ना मे गमकुम पुत्कलिंड जीविता करमी ඉතින් මේතාකුර සිදුකරපු මේ විග්‍රහය අනුව ඔබට පැහැදිලි වෙනවා ඇති මේ එයා ක්‍රෑෂ් එකට හේතුන ප්‍රධානතම හේතුව කුමක්ද කියන එක ඔබට යලිත් වරක් එය තහවුරු කරනවා නම් මේ ගුවන් ගමන යෙදුන අගෝස්තු මාසේ 14 වනදාට කලින් දවසේ සිදුකරපු ෆ්ලයිට් එකෙන් පසුව එය පැදපු ගුවන් නියමුවන් රිපෝට් කරා මේ ගුවන් යානයේ ප්‍රෙෂරයිසේෂන් සිස්ටම් එකට අදාළව යම්කිසි ෆෝල්ට් එකක් තියෙන බව ඉතින් ඒක චෙක් කිරීම සඳහා මේ ගුවන් යානයේ रूटीन मेंटेनेंस सिद्ध करना अवस्था भी थी इधर समस्या में एयरक्राफ्ट के केबिन प्रेशराइजेशन सिस्टम में का चेक कराने टर खाली तो करा ये सिद्ध करना अवस्था भी थी ऑन ग्राउंड में केबिन प्रेशराइजेशन चेक की का सिद्ध कराने टर एयरक्राफ्ट के ප්‍රෙෂරයිසේෂන් මෝඩ් සිලෙක්ට් එක ඔටෝ පොසිෂන් එකේ ඉඳලා මැනුවල් පොසිෂන් එකට දාන්නට ඉන්ජිනියර්ස්ලා කටයුතු කරා ඊට පස්සේ මේ සිලෙක්ට් ස්විච් එක නැවත වතාවක් ඔටෝ මෝඩ් එකට දාන්න නියමිත වෙ තිබුණේ ඒක ඒ විදිහට ඔටෝ මෝඩ් එකට දාපු බව ඔවුන් රෙකෝඩ්ස් එන්ටර් කරලා තියෙනවා ඒ වුණත් මේ කැබින් ප්‍රෙෂරයිසේෂන් මෝඩ් සිලෙක්ට් ස්විච් එක මැනුවල් මෝඩ් එකේ ඉඳලා ඔටෝ මෝඩ් එකට ඔවුන් දාලා නැහැ කියන එක තමයි ඉන්වෙස්ටිගේටර්ස්ලා අවසාන වශයෙන් සුවාගත්තේ. ඉතින් මේ හේතුව නිසා ප්‍රථම වශයෙන් එයාක්‍රාෆ්ට් එකේ කැබින් ප්‍රෙෂරයිසේෂන් සිස්ටම් එක මැනුවල් මෝඩ් එකට දාලා තිබ්බා. ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් ගුවන් නියමුවන්ට තිබුණේ නැහැ. සහ ගුවන් නියමුවන්ට සිදු කළ යුතු ප්‍රී ෆ්ලයිට් චෙක් සහ ආෆ්ටර් ටේක් ඔෆ් චෙක්ස් වලදී අවස්ථා කිහිපයකදී එය චෙක් කරන්නට තිබුණා. එය ඔවුන්ට මගහැරුණා. ඒත් එක්කම ගුවන් යානයේ ෆ්ලයි කිරීමේදී සහ ක්ලයිම් කිරීමේදී තියෙන ඩිෆරෙන්ෂල් ප්‍රෙෂර් සහ කැබින් ඔල්ටිටියුඩ් කියන ඉන්ඩිකේටර්ස් වලින් මේ සම්බන්ධයෙන් ඔවුන්ට දැනුවත් වීමට අවස්ථාව තිබුණා. ඒවා ඒ අවස්ථාවන් ඔවුන් මගහැරගත්තා. ඉන් අනතුරුව අඩි 14,000 පමණ පැසෙන්ජර් ඔක්සිජන් මාස්ක් ක්‍රියාත්මක වීම නිසා ඒ සම්බන්ධයෙන් මාස්ටර් පෝෂන් එක ඉලුමිනේට් වීමත් ඒ අවස්ථාවේදී එය හඳුනා නොගැනීමින් වෙනත් මාර්ගයක් ඔස්සේ ක්‍රියාත්මක වීමත් ඊට පස්සේ මේ සම්බන්ධයෙන් තියෙන ඔඩියෝ වෝනින් එක ලැබුණ අවස්ථාවේදී එය එයාක්‍රාෆ්ට් එකේ ටේක් ඔෆ් කන්ෆිගරේෂන් එකට අදාළ ඔඩියෝ වෝනින් එකක් විදියට වරදවා වටහා ගැනීමත් කියන මේ සියලුම සිද්ධිදාමය හරහා ඔවුන් මේ තියෙන සුළු අත්වරද හඳුනා ගැනීමට එය ඩිටෙක් කරගන්නට තිබුණ සියලුම අවස්ථාවන් මගහැරගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ ඒ ගුවන් යානාවේ ඇතුළත කැබින් ප්‍රෙෂර් එක ඩ්‍රොප් වුණා. කැබින් ප්‍රෙෂර් එක විතරක් නෙමේ කැබින් එක ඇතුළේ තිබුණ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නිසා එහි සිටි මගීන් සහ ගුවන් කාර්ය මණ්ඩලය විශේෂයෙන් පයිලට්ලා ඇතුළු සියලුම දෙනා හයිපොක්සියා තත්ත්වයට ගොදුරු වුණා. එසේ හයිපොක්සියා තත්ත්වයට ගොදුරු වීම නිසා ඔවුන්ට තවදුරටත් තීරණ ගැනීමට හැකියාවක් ඒ කියන්නේ ඩිසිෂන් මේකින් ජජ්මන්ට් ආදී මොළය ආශ්‍රිතව සිදු කරන සියලුම ක්‍රියාවන් අකර්මණ්‍ය වුණා. අවසානයේ ඔවුන් දරුණු නිද්‍රාවකට පත්වන්නට ඇති. ඉතින් ඒ අවස්ථාවේදී තමයි යම්කිසි ආකාරයකින් විවිධ පුද්ගලයන්ගේ ශරීර හැකියාවන් සහ ශරීර ස්වභාවයන් අනුව මේ හයිපොක්සියා තත්ත්වයකට උනත් මුහුණ දීමේ හැකියාව වෙනස් වෙනවා. එවන් එක් සුවිශේෂී හැකියාවක් තිබුණ පුද්ගලයෙක් වෙන්නට ඕන. අර අවසන් මොහොතේ කොක්පිට් එකට ඇවිල්ලා එයාක්‍රාෆ්ට් එක හැන්ඩල් කරගන්නට උත්සාහ කරපු කැබින් ක්‍රූ මෙම්බර් කොහොම නමුත් ඔහුගේ උත්සාහයත් අවසන් වුණා. අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණය කරපු ඒ පරීක්ෂකින් නිගමනය කරේ මේ වගේ ඉතාමත් සුළු අත්වරදකින් තමයි මේ එයාක්‍රෑෂ් එක සිදු වුණේ කියන කාරණාව. ඉතින් මීට අමතරව මේ පරීක්ෂකින් තවත් කරුණු ගණනාවක් කෙරේ අවධානය යොමු කරා. මෙවැනි තත්ත්වයක් ඇතිවීම සඳහා මේ එයාලයින් එකේ තිබුණ සේෆ්ටි කල්චර් එකේ තිබුණ දුර්වලතාවුන් හඳුනාගත්තා. ඊට අමතරව ඔපරේෂන් සහ ක්වොලිටි මැනේජ්මන්ට් කියන අංශවල තිබුණ දුර්වලතා හඳුනගෙන ඒවට පිළියම් යොදන්නටත් ඔවුන් නිර්දේශ ඉදිරිපත් කරා. ඊට අමතරව ඔවුන් අවධානය යොමු කරපු තවත් කාරණාවක් වුණේ ක්‍රූ රිසෝස් මැනේජ්මන්ට් කියන එක. මොකද විශේෂයෙන්ම ගුවන් නියමුවන් දෙදෙනා අතර සංනිවේදනයක් නිසියාකාරව සිදු නොවීම සහ විශේෂ නොවුන්ගේ අවධානයට ලක් වුණා ෆස්ට් ඔෆිසර් කැප්ටන් කීපු දේ ආකාරයෙන්ම
සිදු කරන්න සහ ඒ ඔස්සේම ඔහුත් සිතන්නට පෙළඹුණ ආකාරය ඒත් එක්කම ඔහු නිර්දේශ ඉදිරිපත් කරා මේ විදිහට තියෙන ප්‍රොසීඩියරල් ගැප්ස් වහගන්නට අවශ්‍ය කරන ක්‍රමවේදයන් මොනවද කියන එකත් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔහුගේ දැඩි අවධානය යොමු වුණේ ක්‍රූ රිසෝස් මැනේජ්මන්ට් කියන ඒරියාකට බවත් සඳහන් කරන්නට ඕනේ අවසාන වශයෙන් ඔවුන්ගේ නිර්දේශය ඉදිරිපත් වුණේ මේ ගුවන් යානයේ නිෂ්පාදනය කරපු බෝයිං සමාගමට ඔවුන් නිෂ්පාදකයාට දැනුම් දුන්නා මේ වෝනින් සිස්ටම් එකේ තියෙන විවිධ අඩු ලුහුණුකම් නිවැරදි කරන්නටයි කියලා. ඉතින් මේ ආකාරයෙන් මේ ආක්‍රෑෂක නිසා එයා ලයින්ස් වලට වගේම බෝයිං මැනුෆැක්චරරටත් විවිධ ක්‍රියාමාර්ග ගණනාවක් ගන්නට සිද්ධ වුණා. මේ ආකාරයේ අවාසනාවන්ත සිදුවීමක් අනාගතයේ යලිත් සිදු නොවීම වළක්වා ගැනීම සඳහා. ඉතින් ඒ ආකාරයෙන් හීලියෝස් 522 එයාක්‍රාෆ්ට් එකේ එයා ක්‍රෑෂ් ඉන්වෙස්ටිගේෂන් එක සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු විග්‍රහය නිමාවටපත් වෙනවා. මම සුපුරුදු පරිදිම ඔබට ආරාධනා කරනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඔබ දන්නවා නම් කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න. ඒ වගේම ඔයාලගේ යෝජනා චෝදනා තියෙනවා නම් කියන්න වඩා හොඳ නිර්මාණයක් ඉදිරියේදී ඉදිරිපත් කරන්නට අපිට එය මහඟු ශක්තියක් වෙනවා. ඊට අමතරව මම ඔබෙන් ඉල්ලීමක් කරන්නට කැමතියි අපගේ වීඩියෝස් ඒවියේෂන් එන්තුසියස්ට්ලත් එක්ක බෙදා හදා ගන්නට ඔයාලගේ හිතවතුන් ඔයාලගේ යාළු මිත්‍රයින් සමග මේක ෂෙයා කරන්නටත් අමතක කරන්න එපා. අවසාන වශයෙන් අපි ඉදිරිපත් කරන වීඩියෝස් ඉදිරියේදී ඔබ නරඹන්නට කැමති නම් ඒවියෝක්‍රැට් channel එක subscribe කරලා දිගටම රැඳී සිටින්නට කියලා ආරාධනා කරමින් ඔබෙන් සමු ගන්නවා. ඉතින් එහෙනම් මේ වගේම කුතුහලයේ පිරි වීඩියෝවකින් යලිත් ඔබව හමු වෙනම් එතෙක් ඔබට ජය සහ සතුට.